අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන දවස උණුසුම් කළ පුවත් සිරස්තල වෙතයි අවධානය කොවිඩ් මර්ධන එන්නත ලබාගත් පුද්ගලයන්ගේ මරණ අනුපාතය ඉතා අවම මට්ටමක මහාචාර්ය නිලීකා මලවිගේ පරීක්ෂණ වාර්තාවක් එළිදක්වමින් කියයි මෙරට වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනාට නොවැම්බර් අවසානයේට පෙර කොවිඩ් මර්ධන එන්නත සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය කියයි එන්නත මෙච්චර වැදගත් වෙද්දී එන්නත් ලබා දීමේදී අසම්මත වැඩ හලාවත හොරපාරෙන් එන්නත් ආනමඩුවේ එන්නත් මදිවි ගේට්ටු කඩයි හැටන් ඩික්කොය රෝහලත් එන්නත් නැතුව උණුසුම් වෙයි වෛද්‍ය අනුමැතියකින් තොරව දරුවන්ට ඖෂධ ලබා දෙන්න එපා නියුජ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් කියයි පළමුණදා සිට ඉන්දියා සංචාරකින්ට රට විවෘතයි ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ උපසභාපති පවසයි කොවිඩ් පාලනයට දින 10ක් ලොක්ඩවුන් ප්‍රමාණවත් නැහැ තව සති දෙකක් රට වසා දමන්න රටේ මූල්‍ය අර්බුදයේ විසඳීමට IMF එකෙන් ණය ගන්න හිටපු අගමැති රනිල් කියයි කොවිඩ් ජය ගැනීමට හෙළ වෙදකම ආයුර්වේදයේ සහ බටහිර එකතු කළ නොහැකිද සියත අපේ විමසුම වහගෙන ඉඳලා හරියන්නේ නැහැ රට විවෘත කරන්න ඕන ඇමති රෝහිත පවසයි රුපියල් 160ට තිබුණු සීනි කිලෝව සතියකින් 50කින් වැඩි වුණේ කොහොමද විපක්ෂ නායක ප්‍රශ්න කරයි ප්‍රථමයෙන් දේශීය පුවත් කොවිඩ් මර්ධන එන්නත් ලබාගත් පුද්ගලයන්ගේ මරණ අනුපාතය ඉතා පහළ මට්ටමක පවතින බව අලුත්ම පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා මහාචාර්ය නිලිකා මලවිගේ මහත්මිය මේ බවද ට්විටර් සටහනක් තබමින් සඳහන් කළා මෙරට වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනාට ලබන නොවැම්බර් අවසානියට පෙර කොවිඩ් මර්ධන එන්නත ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රමුක්වැල්ල මහතා අද ප්‍රකාශ කළා කොවිඩ් මර්ධන එන්නත ලබා දීම අත්‍යවශ්‍ය කරුණක් වෙද්දී ඇතැම් අවිධිමත් එන්නත් කරන කටයුතු නිසා මෙරට එන්නත් කරන වැඩසටහනට බරපතල තර්ජනයක්ද එල්ලවමින් පවතිනවා COVID-19 වෛරස මර්ධනය සඳහා ලබා දෙන එන්නත් මගින් ඇතිකරන ප්‍රතිශක්තිකරණය පිළිබඳව සිදු කර ඇති අධ්‍යයනයකින් කරුණු රසක් අනාවරණය වී තිබෙනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යා සහ අණුක විද්‍යා ඒකකයේ මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ පිළිබඳව වාර්තා කර තිබෙනවා ඒ අනුව මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය පවසන්නේ සයිනෝෆාම් එන්නත් ලබාගත් පුද්ගලයන්ගේ කොවිඩ් මරණ අනුපාතය 0.046ක් තරම් අවම මට්ටමක පවතින බවයි ෆයිසර් බයොන්ටෙක් එන්නත ලබාගත් පුද්ගලයන්ගේ මරණ අනුපාතය 0.15ක් බවත් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ලබාගත් පුද්ගලයන්ගේ මරණ අනුපාතය 0.03ක් බවත් බහරීනයේ සිදු කළ පර්යේෂණයක් උපුටා දක්වමින් මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය පෙන්වා දෙනවා මේ අතර නොවැම්බර් මාස අවසානයේ වන විට මෙරට වයස අවුරුදු 18න් ඉහළ සියලු පුරවැසියන් පූර්ණ එන්නත් කිරීමට ලක් කිරීමට හැකිවුණු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රමුක්වැල්ල මහතා පවසනවා ශ්‍රී ලංකාවේ කිව්බානු තානාපති ඇන්ඩ්‍රෙස් ගරිඩෝ මහතා සමග අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබුණා සැප්තැම්බර් මැද වන විට වයස අවුරුදු 30ට වැඩි සියලු පුරවැසියන්ගේ එන්නත් කිරීමේ අවසන් කිරීමටද සැලසුම් කර ඇතැයි මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා මෙරට පුරවැසියන් පූර්ණ එන්නත් කිරීමේකින් පසුව තුන්වන එන්නතක් පිළිබඳවද අවධානය යොමු කරන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා කිව්බානු තානාපතිවරයා හමුවේ ප්‍රකාශ කර තිබෙන්නේ මෙවන විට කොවිඩ් මරණ වළක්වා ගැනීමට සහ කොවිඩ් රෝගී තත්ත්වය පාලනය කර ගැනීමට භාවිතා කළ හැකි එකම පිළිසරණ සහ පිළියම බවට පත්ව තිබෙන්නේ එන්නත්කරණය පමණයි මේ සියලු කරුණු අනුව පෙනී යන්නේ එන්නත්කරණය කොතරම් වැදගත්ද යන කාරණයයි එවන් තත්ත්වයක් තුළ අපේ රටේ ඇතැම් ස්ථානවලින් වාර්තා වන එන්නත්කරණය පිළිබඳ ගැටලු ශ්‍රී ලංකාව මේ වන විට එන්නත්කරණයෙන් ලබාගෙන ඇති ප්‍රගතියට විශාල බාධාවක් වනුණු අනුමානයි හලාවත කොක්කවිල රජයේ විද්‍යාලය ස්ථාපිත කර තිබූ එන්නත්කරණ මධ්‍යස්ථානයකින් වයස අවුරුදු 18ට අඩු පුද්ගලින් සඳහාද එන්නත් ලබා දීමේ අක්‍රමිකතාවයක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා अरे
එමෙන්ම මෙම එන්නත් කරන මධ්‍යස්ථානයෙන් විවිධ පුද්ගලයන්ගේ හිතවත්කම් මත සහ විවිධ බාහිර පළාත්වල සිට පැමිණි පුද්ගලින්ටද එන්නත් ලබා දීමට කටයුතු කර ඇති බවටයි ජනතාව චෝදනා කරන්නේ. දැන් කාවක් අතුල්ට ගන්න ඇති වන්නේ පිටින් දැන් කොහමද ගත්තේ මෙතන කම්බර කට්ටක් ගත්තේ කොහොමද කියන්නකෝ. කොහමද ගත්තේ? එහෙම ගන්න කොහමද? මේ ගමේ ගමේ මිනිස්සුන්ට නෙමෙයි විදින්නේ පිට මිනිස්සුන්ට විදින්නේ. මිස් ඒ අපේ 17 කට්ටියට විදිනවද? ඈ? ඔක්කොගේ මෙතන ඩිස්පෙන්සරිය. ඔව්. එයා වගකීම ගන්නම් කිව්වා. වගකීම ගන්නම් කියලා කිව්වා. ආ. වගකීම ගන්නව නම් ගන්න. කොයි ડોක්ටර්ද බබා? මේ කොයි ડોක්ටර්? නෑ මේ කොයි ડોක්ටර්ද? කොයි හරි ડોක්ටර් කෙනෙක් ගෙනේ. ඉතින් ડોක්ටර්ස්ලා ගෑයට ගහනවනේ ගෙවල් වලින්. ඒගොල්ලන්ගේ හොස්පිටල් වලින් ගහනවනේ. නෑ නෑ ගෙවල් වල බෙහෙත් නෑනේ. නෑ නෑ හොස්පිටල් වලින් ගැහුවනේ ડોක්ටර්ස්ලාගේ. නෑ නෑ එයාලට විදි නෑ. විතරෙත් මොකද? ඉතින් ડોක්ටර් කවුද කියලා කියන්නකෝ. කවුරු හරි කමක් නෑ ඔයාට වැඩක් නෑනේ. එහෙම බෑනේ අපිට මාධ්‍ය අයිතියක් තියෙනවා දැනගන්න. නෑ නෑ එයාලට එන්න කියන්නේ. කවුද ડોක්ටර් කියලා කියන්නේ මිස්තර නැතුව? ડોක්ටර්ගේ නම කියන්නේ. අර පැත්තේ වාහනේකවත් එන්න බෑනේ. පොතක් නෑ පැත්තේ. පාරේ ඉඳලා මෙයාට පයින් ඉඳලා පොර. ආ එච්චර. පාන්දරනේ. තුනයි ගානේ නම් මිනිස්සු. මෙතනින් එන්නේ එක්කෙනෙක් එන්නපා. ඔබතුමා හරි. මෙම මධ්‍යස්ථානයෙන් ජනතාවට ලබා දීමට තිබූ ෆයිසර් එන්නත් මෙලෙස වයස අවුරුදු 18ට අඩු පුද්ගලින්ට සහ වෙනත් පළාත්වල සිට පැමිණි පුද්ගලින්ට ලබා දී ඇති බවටයි චෝදනා එල්ලවන්නේ. කාකපල්ලියට අවිලා තියෙන බෙහෙත් 700යි. හරි. දැන් බෙහෙත් 700 ගමේ කට්ටියට විතර ඉතුරු ටික වලට විතර දෙන්න යන්නේ. හරි මහත්තයා. අනවශ්‍ය විදියට ප්‍රශ්න ඇති කරන්න එපා. නෑ මහත්තයෝ. ප්‍රශ්න ඇති කරේ නෑ. මෙතන sorry. මෙතන පිටි කට්ටිය ගනල්ලා මේගොල්ලෝයි අර ඩෙන්ගු ෂෝට් එක ගන්න ඉන්න එක නයි. පිටි කට්ටිය ගනල්ලා නෑ. දැන් ඔතන ඉන්න කට්ටිය ටික පොලිමක් වෙන්නක වැඩි වෙනවා. පොර පොලිම් වලින් ගනල්ලා තමයි මහත්තයෝ මේ ඔක්කොම කරේ. මේ සර්ලා ඔයගොල්ලෝගේ ප්‍රශ්න නෙමෙයි. ඔයගොල්ලෝගේ නීතිය නරසන්න කරා ඔයගොල්ලෝ. ඔයගොල්ලන්ට මුකුත් කියන්නේ අපි. අතුලින්නේ ග්‍රාමසේක අයලා කොහොමද ගෑගෑ මෙතන ඉන්න මිනිසුන්ට? එමෙන්ම හලාවත ආනමඩුව කන්නංගර ආදර්ශ විද්‍යාලයේ එන්නත් මධ්‍යස්ථානය තුලද ඊයේ ගැටලුකාරී තත්වයක් ඉස්මතු වුණා. 5000ක පමණ පිරිසක් එන්නත් ලබා ගැනීමට පැමිණ සිටියද ප්‍රමාණවත් තරම් එන්නත් නොලැබීම නිසා පාසල් ගේට්ටුව කඩා බලහත්කාරයෙන් පිරිස එන්නත් මධ්‍යස්ථානයට ඇතුළු වීමට උත්සාහ කිරීමත් සමගම එහි කලබලකාරී තත්වයක් හටගෙන තිබෙනවා. මෙහිදී පුද්ගලින් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. අතර දෙනෙක් පිටේ යට වුණා. බැරේ දෙන්නටම තමයි බරපතල. මේ දෙන අර අර දෙන්න නෑදලා ගත්ත පස්සේ. මේ ජීවිතේ වැටුණා. ඊට පස්සේ මෙයා වැදලාදලා ගන්න මිනිස්සු ඇවිල්ලා ඉන්න කොහොමද යන්නේ? තරන් දිදාන යත්නා යාට. බොහොම අමාරු මොකටද ඉස්කන ආවා. මේ අතර එන්නත් ලබා ගැනීමට පැමිණි විශාල පිරිසක් අපහසුතාවයට පත් වූ තවත් පුවතක් අපට වාර්තා වන්නේ හැටන් ප්‍රදේශයෙන්. සයිනෝෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනීමට අද දින දික්කොයේ මූලික රෝහල්ට පැමිණෙන ලෙසට රෝහල් පාලන අධිකාරිය විසින් කළ දැනුම් දීමක් මත රෝහල්ට පැමිණි විශාල පිරිසකට එන්නත ලබා නොදීමත් සමග එම පිරිස රෝහල ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරුණා. ප්‍රමාණවත් තරම් එන්නත් ප්‍රමාණයක් නොතිබු නිසා මෙලෙස පැය 8ක පමණ කාලයක් පොලිමේ රැඳී සිටි ඇතැම් පුද්ගලින්ට එන්නත නොලැබී ඇති බවටයි ඔවුන් චෝදනා කරන්නේ. ඉන් අනතුරුව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් රෝහල් පාලන අධිකාරිය ලබා දුන් උපදෙස් මත රෝහල් සේවකයෙකු විසින් සිදු වූ අපහසුතාවයේ සම්බන්ධයෙන් එන්නත ලබා ගැනීමට පැමිණි පිරිසට කනගාටුව ප්‍රකාශ කළා. මෙවැනි තත්ත්වයන්ට ඉඩ ලබා නොදී එන්නත් කරණය රටේ නියමිත සුදුසුකම් ලැබූ සීලුම ජනතාවට ලබා දීමට නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව අප යලි යලිත් අවධාරණය කර සිටිනවා. මෙරට දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව 200 ආසන්නයට පැමිණ තිබෙනවා. ඊයේ දින වාර්තා වූ මරණ සංඛ්‍යාව 198ක්. समस्त मरण संख्यावद अट दहसकट आसन वीति बिनवा මේ අතර රෝගී ධාරිතාව්‍ය සල්කා බලා කොළඹ ජාතික රෝහලේ නව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් විවෘත කිරීමට කටයුතු කළ බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක මහතා ප්‍රකාශ කළා. කොළඹ ජාතික රෝහලේ රෝගී ධාරිතාවය පිළිබඳ සලකා බලා එම රෝහලේ නව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් විවෘත කිරීමට කටයුතු කළ බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චන්දන ගජනායක මහතා පවසනවා. රෝගී ධාරිතාවය ඉදිරියේදී වැඩිවීමේ අවධානම හමුවේ මෙම තීරණය ගත් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
ජාතික රෝහලේ තවමත් අපිට රෝගීන් ඇතුළත් කර ගැනීමට සහ ඔක්සිජන් සැපීමට හැකියාව තියෙනවා. නමුත් ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ හැමදාම මෙහෙම වෙයි කියලා. අපි මීට වඩා අමාරු තත්ත්වයක් උද්ගත වුණොත් කොහොමද ඒකට සූදානම් වෙන්නේ කියන එක නිතරම කල්පනා කරනවා. ජාතික රෝහලේ අධ්‍යක්ෂකතුමා විසින් ඊයේ දිනේ අතරවැදි මධ්‍යස්ථානයක් විවෘත කරා පුංචි බොරැල්ල ප්‍රදේශයේ ගලවා ගැනීමේ හමුදා විසින් ඒගොල්ලොන්ගේ ගොඩනැගිල්ලක් ජාතික රෝහලට පවරා දුන්නා. සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා අතරවැදි මධ්‍යස්ථානයක් හදන්න ප්‍රතිකාර කළ යුතු මට්ටමේ යම් කිසි රෝගීන් ප්‍රමාණයක් අපිට මේ අතරමැදි මධ්‍යස්ථානයේ බලා ගන්න හැකියාව තියෙනවද කියලා අපි උත්සාහ කරනවා. වෛද්‍ය අනුමැතියකින් තොරව කුඩා ළමුන්ට ඖෂධ ලබා දීමක් සිදු නොකරන ලෙස රිච්චේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා ප්‍රකාශ කළා. කුඩා දරුවන් සඳහා මේ රෝගේ වැළඳීම වළක්වා ගැනීමට හෝ රෝගේ වැළඳුනොත් අසාධ්‍යම වළක්වා ගැනීම සඳහා නොඑක් නොඑක් ඖෂධ වර්ග කලින් දීම සඳහා විමසනවා. සමහරක් වෙලාවට මේක දේශීය ආයුර්වේද अधिक प्रमाण लबादे මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7948ක් දක්වා ඉහළ ගියා. ඒ ඊයේ තවත් කොවිඩ් මරණ 198ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමත් සමගයි. ඊයේ දින මෙරටින් කොවිඩ් 19 නව ආසාදිතයින් 4483 දෙනෙකු හඳුනා ගැනුණා. එම ආසාදිතයින් දිවයිනේ දිස්ත්‍රික්ක 25න්ම වාර්තා වී තිබුණා. එත් සමග මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 407768ක් දක්වා ඉහළ ගියා. කෙසේ වෙතත් ඉන්පුට් කලින් 348930 දෙනෙකු මෙවැනි විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් වෛරසය ආසාදිනිය වීම හේතුවෙන් රෝහල් ගතව පුත්කලින් 50000 890ක් ප්‍රතිකාර ලැබනවා. දැනට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩල සමාජිකයන් 112 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදිනි වී ඇති බව එම රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසනවා. මේ අතර වෛද්‍යවරු 9 දෙනෙකු, හෙදියන් 45 දෙනෙකු සහ සෙසු අය රෝහල් සමාජිකයන් බවයි වාර්තා වුණේ. දකුණු කොළඹ මහ රෝහලේ රෝගීන් හට ප්‍රතිකාර කිරීමේ ධාරිතාවය තවදුරටත් පුළුල් කිරීම වෙනුවෙන් මෙතෙක් එම රෝහලට අඩුපාඩුවක්ව පැවති මහල් 8කින් යුතු නව ගොඩනැගිල්ලේ 4, 5 සහ 6 යන මහල්හි යුද්ධ හමුදාවේ දායකත්වයෙන් ස්ථාපනය කරනු ලැබූ රෝගීන් 250ක් සඳහා ප්‍රතිකාර කළ හැකි වට්ටු සංකීර්ණය ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරල් ශවෙන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මියගේ සහභාගීත්වයෙන් අද පෙරවරුවේ රෝහල් බලධාරීන් වෙත බහර දෙනු ලැබුවා. මෙතර 2019 කොරෝනා වෛරස් රෝගය පනත් කැටුම්පත කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා විසින් සහතික කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා නිවේදනයක් නිකුත් කරමින් ඒ බව ප්‍රකාශ කළා. පසුගිය අගෝස්තු මස 17 වනදා එම පනත් කැටුම්පත ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. COVID-19 තත්ත්වයේ හේතුවෙන් නීතිය මගින් නියම කරනු ලැබූ ඇතම් ක්‍රියාවන් නියමිත කාල සීමාවන් තුළ ඉටු කිරීමට පුත්කලින්ට නොහැකි වූ අවස්ථාවන් සම්බන්ධයෙන් මෙන්ම COVID තත්ත්වය නිසා යම් අධිකරණයකට එහි කටේ සිදුකරගෙන යාමට නොහැකි වන අවස්ථාවකදී විකල්ප අධිකරණ නියම කිරීම සඳහාද විධිවිධාන සැලසීම මෙහි අරමුණයි. අනුරාධපුර මහනගර සභා සීමාවේ පදිංචිකරුවන් අතරින් කොරෝනා රෝගයට ගොදුරුවන්නන් අනුරාධපුර ශික්ෂණ රෝහල ඇතුළු ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත නොමිලේ ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගැනීමට නගරේ ව්‍යාපාරිකයෙකු විසින් ගිලන් රථයක් අනුරාධපුර මහනගර සභාව වෙත අද බහර දෙනු ලැබුවා. එළමෙන පළමුවැනිදා සිට ඉන්දියානු සංචාරකින්ට මෙරටට පැමිණිය හැකි බව ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ උපසභාපති රජීව් සූර්යාරච්චි මහතා ප්‍රකාශ කළා. ඉන්දිය සංචාරකයන් හට ලංකාව තුළ සංචාරය කිරීම සඳහා ඔවුන් එන්නත් දෙකම ලබාගෙන දෙවැනි එන්නතින් දින 14කට පසුව නම් ලංකාවට එන්නේ ඔවුන්ට ලංකාවට ඇවිල්ලා ඒ අවශ්‍ය PCR පරීක්ෂණයට භාජනය වෙලා ඒ වගේම ලංකාවේ තියෙන සියලුම සෞඛ්‍ය නීති රීති වලට අනුකූලව ඔවුන්ට තරු තුනේ අන්තියේ හෝටලයකට එහා හෝටලයක ඔවුන්ට නවාතැන්ගෙන ශ්‍රී ලංකාව තුළ එම සංචාරය සඳහා සහභාගී වීමට පුළුවන්. කොවිඩ් වෛරසය ලෝකයෙන් තුරන් කිරීමේ සටන සරල සහ පහසු එකක් නොවන බව අප ඉතා හොඳින් දන්නවා. මෙවන් අවස්ථාවක හුදු වාර්තාකරණයෙන් ඔබට ගිය මාධ්‍ය වගකීමක් අප සියලු දෙනා සතුයි. සියත ප්‍රවෘත්ති අංශයේ වත්සලා හෙට්ටිමුල්ල ඒ සඳහා දරන උත්සාහයයි මේ.
කොවිඩ් මර්ධනය සඳහා සමස්ත ලෝකයටම දැනට ඇති එකම විසඳුම එන්නත් කරණය බව සත්‍යයක්. එන්නත් වර්ග ගණනාවක්ම අද ලෝකයේ තුල භාවිතයට ගෙනෙනවා. එමෙන්ම එන්නත් වලට අමතරව නව ඖෂධ අත්හදා බලමින් තිබෙනවා. මේ මොහොත වන විටත් ලෝකයේ පුරා දහස් ගණන් පරීක්ෂණ සිදුවන බව ලෝක ජනමාධ්‍ය වාර්තා කරනවා. දැන් අපි ශ්‍රී ලංකාව දෙසට හැරෙමු. අපට බටහිර ප්‍රතිකාර කරන රෝහල් සේම හෙළවෙදකම සහ ආයුර්වේද රෝහල්ද තිබෙනවා. අද වන තෙක් මේ ප්‍රතිකාර දෙකම එක් ස්ථානයකදී සම්බන්ධ කරන ක්‍රමවේදයක් නැහැ. විශේෂයෙන් දේශීය ඖෂධ වර්ග ගැන විද්‍යාත්මක පරීක්ෂණ සිදු නොවන තරම් හුදෙක් පාරම්පරික දැනුම මත පමණක් හෙළ වෙදකම සහ ආයුර්වේද ප්‍රතිකාර පවතින බවයි අපේ විශ්වාසය. කොවිඩ් වසංගතයේදී මේ ප්‍රතිකාර ක්‍රම දෙකම එක් ස්ථානයකට ගෙන අත්හදා බැලීම් පරීක්ෂණ කිසිවක් මෙතෙක් සිදුවන්නේ නැහැ. අද දවස තුල අප මේ පිළිබඳව ආයුර්වේද සේම බටහිර වෛද්‍ය විශේෂඥයින්ගේද මත ඔබට ගෙනෙන්නට සූදානම්. පළවෙනි රැලි දෙකම රටේ මැනවින් පාලනය වුණේ අපේ මිනිස්සු මේකට බෙහෙතක් නැහැ කිව්වහම බොන්න ගත්ත ඉඟුරු කොත්ත මල්ලි ටික. ඒගොල්ලන් දෙහිකොළ දුම ඇල්ලුවා, වාෂ්ප ඇල්ලුවා. බෙහෙතක් නැහැ කියපු ලෙඩට ආයුර්වේදයෙන් බෙහෙත් ටික ගත්ත අපේ ජනතාව එන්නත ලැබීමත් එක්කම ඈත් වුණා සිංහල බෙහෙත් ටිකෙන්. හෙළ වෙදකම ආයුර්වේදය මේ දෙකටම අදාළ බෙහෙත් ඖෂධ ටික නැවත හරි විදිහට පාවිච්චි කරනවා නම් ජනතාව මං හිතනවා අපිට හතරවෙනි රැල්ල ජය ගන්න එච්චර අමාරු නෑ කියලා. මේ ආයුර්වේදයට මීට වඩා වැඩි පිළිගැනීමක් අවධානයක් යොමු විය යුතුයි. ලෙඩා සනීප වෙන්නේ ඇලෝපැති බටහිර වෛද්‍ය විද්‍යාවෙන්ද එහෙම නැත්නම් ආයුර්වේදයෙන්ද හෙළ වෙදකමෙන්ද පාරම්පරික වෙදකමෙන්ද කියන තරංගය අයින් කරලා මේ සියල්ලගේම තියෙන හොඳ ටික එකතු කරපු වෛද්‍ය ක්‍රමයක් මේ රටට එක වේදිකාවකදී එක තැනකදී මුණගස්වන්න පුළුවන් නම් අපිට සෞඛ්‍ය සම්පන්න දේශයක් ගොඩනගන්න ඉතාම පහසුවෙන් පුළුවන් කියලා මම හිතනවා. බටහිර බෙහෙත් ටික බොන අපේ බටහිර වෛද්‍යවරු අපේ ඉඟුරු කොත්ත මල්ලි ටික බොනවනම් සංස්ථාවේ පේයාව බොනවනම් සුදර්ශන කැප්සියුල් එක බොනවනම් ඇයි රෝගීන්ට දෙන්න එපා කියන්නේ? ભેදය අයින් කරලා අපි සියලු දෙනා එක වේදිකාවක එකට වැඩ කරමු. අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ ඉදිරියට ගෙන යන්න මීට වඩා වැඩි රාජ්‍ය අනුග්‍රහයක් ලබා දෙන්න කියලා. බටහිර ක්‍රමය අනුව මේක වෛරස් රෝගයකින් හැදෙත් මම ආයුර්වේද ගැන දන්නේ නැහැ. හැබැයි බටහිර වෛද්‍යකම ගැන මට කියන්න තියෙන්නේ මේ රෝගය සමහර පුද්ගලයන්ට හැදෙන්න සමහර පුද්ගලයන්ට හැදෙත්. වතුර ටිකක් දුන්නත් ලෙඩා නැරෙන්න නැතුව බේරගන්න පුළුවන්. ඉතුරු ටික තමයි අමාරු. අර අමාරු වෙන කට්ටියට මොකද කරන්න කියන එකයි සත්‍යය. ආයුර්වේද දිව්වට කමක් නැහැ. නමුත් මේ මතම විශ්වාස තියාගෙන ඉන්න එපා කියන එක තමයි මම කියන්න තියෙන්නේ. මොකද අපිත් මේක කියන රෝගින්ට ඒ වගේ රසපිටි ගන්න කියන අවධානම් තියෙන කට්ටිය දෙන්නට අරගෙන අර කරදර වලට ලක් වෙන කඩු නැහැ. සමහරව අඩු වෙනවා. ජනතාවට අපි කියනවා ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර කිරීම තුළින් ඔබ අසාධ්‍ය තත්ත්වයට යෑම හෝ රෝග වැළඳීමේ හැකියාව ඉතාමත්ම අවම මට්ටමට පත් කරනවා. ඒක නිසා වෛද්‍ය ක්‍රමයේ පිළිබඳ උපරිම විශ්වාසයෙන් ඔයාලා කටයුතු කරන්න. ආයුර්වේද රෝහලේ ඇඳන් හිස් නමුත් ඒ අවට තියෙන අනිත් බටහිර රෝහල්වල ඇඳන් පිරිලා බිමත් ලෙඩු හිටියා. ඇයි ඒකට හේතුව? ආයුර්වේද රෝහල්වලට කෙලින්ම ලෙඩු ගන්න මේ වෙලාවේ ඉඩකඩ නෛතිකව ලබා දෙන්නේ නැහැ බටහිර සෞඛ්‍ය බලධාරී. ඕනෑම ගැටලුවකට ඇති හොඳම විසඳුම කුමක්ද යයි අප කල්පනා කළ යුතුයි. අදටත් කිසිදු විද්‍යාත්මක පදනමක් නැති පැණි වර්ග, පෙති වර්ග, ස්ප්‍රේතු වර්ග රුපියල් 6000ට අලෙවි වෙන බව දක්නට පිළිවන්. හිතුමතේ කිසිදු පදනමක් නැතිව එවන් ඖෂධ අලෙවියට කොරෝනාව ගරානාවක් කරගත්තු අතලොස්සක් දෙනෙක් ක්‍රියා කරන බව වගකීමෙන් කිව යුතුයි. බටහිර ඖෂධ නිෂ්පාදනය සහ අලෙවිය තුලත් මාෆියාවක් ඇති බව අමතක නොකළ යුතුය. මේ සියල්ල දෙස සාධාරණ වහා මධ්‍යස්ථව බැලීමේදී මාධ්‍ය ආයතනයක් ලෙස අපටද යෝජනාවක් තිබෙනවා. අපේ දේශීය ස්වාභාවික සාකච්ඡාර ආශ්‍රිත සියලු ඖෂධ වර්ග පිළිබඳව විද්‍යාත්මක පර්යේෂණයක් ආරම්භ කළ යුතුය. එය අනාගතයේදී ජාත්‍යන්තරයට අපේ නිෂ්පාදන අලෙවි කිරීම දක්වා දුර ගෙන යා හැකි. එබැවින් අපේ යෝජනාව මේ ප්‍රධාන වෛද්‍ය ක්‍රම දෙකම එක් ස්ථානයකටගෙන විවෘත කතිකාවතක් ආරම්භ කොට නව අත්හදා බැලීම් වහා ආරම්භ කළ යුතු බවයි. එය කොවිඩ් වෛරස මර්ධනයට ඉවහල් විය හැකි වාසේම අනාගත ආයෝජනයක් බවද සියත ප්‍රවෘත්ති අංශයේ අපේ විශ්වාසයයි. කොවිඩ්
වසංගතයේ පාලනීයට නම් තවත් සති දෙකක කාලයක් රට වසා දමන්න ඇතිවන ආර්ථික අර්බුදයන්ට විසඳුම් ලබා ගන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන්න කියලා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා ඒ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදු කරමින් Angela Samarawira, who spoke to Samantha Powers and requested vaccines for Sri Lanka, has also passed away. Large number of well-known people who have become victims to COVID-19. There is a rapid spread of COVID. The number of deaths came up to 5,000 on August 7. 3,000 deaths have taken place in 20 days. The statistics are also being questioned. The government declared 10-day lockdown for this purpose. But according to medical advice or the specialist advice, this is not a sufficient period. Another week, 2 weeks are required. Other side of it is the economic damage that can be caused by a lockdown. But today we have reached a point where the damage caused by a lockdown is far less than the damage caused by not having a lockdown. The remedy for this is to go immediately to the IMF to get assistance. Already we have received $720 million from the IMF for our COVID control campaign. Therefore, I would like to recommend to the government, the president, to the prime minister, and the cabinet of ministers that we extend this lockdown according to medical advice. Just as much as we have supported the lockdown for 10 days, I am sure that we will all, the whole country will support a further lockdown in accordance with medical advice. මියගේ කොවිඩ් හැදිලාද කියලා සොයන්න PCR පරීක්ෂණ සිදු කරන සෞඛ්‍ය අමාත්‍යාංශයකින් වැඩක් නැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා. රට විද්‍යාත්මකව ලොක්ඩවුන් කිරීමක් සඳහා කළ යුත්තේ කුමක්ද? මේ පිළිබඳව ඇතුළු තවත් ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිතිය අද සුව ඇමති කෙහෙලිය රමුකැල්ල මහතා හමු වුණා. සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් අද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා හමු වුණා. එෙහිදී COVID-19 වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා වූ අතර පවතින ලොක්ඩවුන් ක්‍රමවේදය සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබෙනවා. සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වූ සෞඛ්‍ය වෘත්තීය සමිති නායකින් මේ දීලා තියෙන ලොක්ඩවුන් එක ඇතුලේ කොවිඩ් මර්ධනයට උත්තරයක් නැහැ. මේක සර්ප්‍රයිස් ලොක්ඩවුන් එකක්. ලොක්ඩවුන් එක ආරම්භ කරලා දවස් 5ක් ගත වෙලා තියෙනවා. හැබැයි PCR පරීක්ෂණ වැඩි කරලා නැහැ. අද මරණ වාර්තා වෙනා ඒ වගේ 120ක් මැරෙන නිවෙස්සල රෝහලට ගේන අතරතුරේ ඒ මරණයට කොවිඩ් කියලා අඳුරගන්නේ මලමිනියට PCR කරලා මලමිනියට PCR කරාම තමයි පොසිටිව් වෙන්නේ මේක කියන සෞඛ්‍ය ශාස්ත්‍රයක් ඕනේ නැහනේ ඉතින් අපි හිතන යමතිවරයා සාධනීය වැඩියක් විමක් මේකට කරයි කියලා ඉතින් ඒගොල්ලෝ නිවැරදි තීරණ නොගන්නවා නම් දිගින් දිගටම වෘත්තීය සමිති විදියටත් අපට යම් යම් තීරණ ගන්න ඉස්සරහට වෙනවා කොහොම වුණත් අපි බලාපොරොත්තු වෙනවා සෞඛ්‍ය අමතිවරයා මේකෙදි සාධනීය පියවරක් ගනී කියලා ඔහුට හැබැයි මේ ප්‍රශ්නේ තේරෙනවා ඒ නිසා ඔහු මැදිහත් වෙන බව අපිට ප්‍රකාශ කරා ජනාධිපතිරත් එක්ක සාකච්ඡා කරන බව ප්‍රකාශ කරා සාකච්ඡා කරලා කුමක්ද කරන්න කියන කාරණාව දිහා පැස්ස අරගෙන බලාගෙන ඉන්නේ මේ ලොක්ඩවුන් එක දීර්ඝ කරනවද නැද්ද කියන කාරණාව සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ මොහොතේ තීරණය කරන්න පුළුවන් එකක් වෙන්න ඕනේ අපිට බැරි නම් තව දවස් 5කින් මේ රටට වෙන්නේ මොකද්ද කියලා පුරෝකථනය කරන්න එහෙම සෞඛ්‍ය අමාත්‍යාංශයක් තිබිලා වැඩක් නැහැ විද්‍යාත්මක පුරෝකථනයක් ලබා දීලා හෙට හෝ අනිද්දා වෙනකොට මේ තීරණය මහජනතාවට දීලා මහජනතාවට කිසියම් කාලයක් දෙන්න මේකට සූදානම් වීම සදායි මේ යන විදිහට තව දවස් 4කින් ලොක්ඩවුන් එක ඉවත් කරනවා නම් ඒ ලොක්ඩවුන් එක ඉවත් කරනකොට අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශයට එහෙම නැත්නම් අපේ රටට අපිට තියෙන්න ඕනේ රෝගය පැතිරීම පාලනය කරගත්තා කියන අඩුම ගානේ නිර්ණායකයක් අපි හදාගෙන තියෙන්න ඕනේ. ඉතින් අපිට එහෙම ඒවා දැනෙන්නේ නැති නිසා තමයි අපි අද සෞඛ්‍ය අමතිවරයා හම්බෙලා කිව්වේ අපි ඉදිරිපත් කරපු ඉල්ලීම් 10 පළවෙනි ප්‍රශ්නට ජනාධිපතිතුමා උත්තර දුන්නා. ඒතකොට ඉතුරු 9ට උත්තර දෙන්න විධිමත් සැලසුමක් නැති වුණොත් එහෙම පළවෙනි ප්‍රශ්නෙන් අපි ගත්ත තීරණයත් අපිට යථාර්ථයක් බවට නැත්නම් ප්‍රයෝජනයක් බවට පත් වෙන්නේ නැහැ. රටම ආපදාවකට පත්ව ඇති මොහොතක දේශපාලන අරමුණු ක්‍රියාවට නැංවුණු පිරිස් ආනන්තරිය පාපකර්ම සිදු කර ගන්නා බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍යමකට එක් වෙමින් එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ සැප්තැම්බර් අගවන විට රට විවෘත කර ආර්ථිකය ශක්තිමත් කිරීමට පියවර ගන්නා බවයි. අපි මේ සෞඛ්‍ය උපදේශ පරිදි අපි හැම කෙනෙක්ම පරිස්සම් වෙමින් මේ රට විවෘත කරන්න වෙනවා. රට වහලා තිබුණත් අපේ රටේ ලක්ෂ 15ක් පමණ ඉන්න රාජ්‍ය සේවකයන්ට මේ අවුරුදු දෙකකට ආසන්න කාලයකදී කිසිම රාජ්‍ය සේවකයෙකුයි තමන්ගේ වැටුපෙන් පියලා කඩු කළා නැහැ. ඒක ක්‍රියාත්මක කළා තියෙනවා. විපක්ෂයට අවශ්‍ය කළා තියෙන වෙන කිසිම දෙයක් නෙමෙයි. මම දැක්කා වපරැහැම් බලන මහත්තුරු ඉන්න වපරේට පේනකොට කියනවා කර්මාන්ත ශාලා ටික වහන්න ඕනේ.
පපුව ඇතුලේ මොකක් කිය හිතේ තියාගෙනද ඔක කියන්නේ පපුව ඇතුලේ තියෙන්නේ වෙන චේතනාවක් රටක ආපදාවක් සිද්ධ වෙච්ච වෙලාවේ බොරදියේ මාළුබාමින් දේශපාලන වශයෙන් මේ විදියට කුහක කමින් මේ කරන අයට ආනන්තරිය පාප කර්මය කරපු අය බවට පරිවර්තනය වෙනවා එයාට ස්ථාවර රටක් නම් ඒගොල්ලන්ට දේශපාලනය කරන්න බෑ වේදිකාව හදාගන්න මේ උත්සාහ කරන්නේ නැතුව මේක එක කොවිඩ් හැදෙන රෝගියෙක් දිහාවත් මේ රටේ දවසකට මී යන ඒ අය වෙනුවෙන්වත් නෙවෙයි මේ ප්‍රකාශය ඉදිරිපත් කරන්නේ අපි බලාපොරොත්තු වෙනවා මේ එන්නත අනිවාර්යයෙන්ම සැප්තැම්බර් මාසයේ අවසන් වෙනකොට මේ රටේ ජනතාවට එන්නත ලබා දීමේ වැඩ කටයුතු අවසන් කළා නැවතත් මේ රට විවෘත කරමින් රට ආර්ථික වශයෙන් ගොඩ අරගෙන සෞභාග්‍යයේ දැක්ම ඉදිරියට ගෙනියන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලට අපි ලෑස්ති වෙනවා රජයක් හැටියට अभव प्राप्त हिटपु अमात्य मंगल समरवीर महताट पिन्न अनुमोदन किरीमे वेड सटहनाक अद उनुपिटिय गंगाराम विहारस्थानी दे पवेत्पुना ए श्रीलंका निधस पक्षीय सभापति हिटपु जनाधिपति मैत्रीपाल सिरिसेन महतायतलु श्रीलंका निधस पक्षीय नियोजितेंगे सहभागित्वेन श्रीलंका निधास पक्षे सभापति हिटपु जनाधिपति मैत्रीपाल सिरिसेन महता प्रमुख श्रीलंका निधास पक्ष पार्लिमेंतु मंत्री वरुण होनुपिटिय गंगाराम विहारस्थानेट पेमिन हिटपु अमात्यवरयेकुवो अभव प्राप्त मंगल समरवीर महताट पिन अनुमोदन किरीम सिदु केरुणा उनुपिटिय गंगाराम विहारवासी आचार्य पूज्य किरिंदे अस्सजी हिमी प्रमुख महासंगरत्ने पिन अनुमोदन किरिमे अवस्थावट सहभागी वुना मेम अवस्थावट श्रीलंका निधास पक्षे महालेखाम दयासिरी जयशेखर महता दुमिंद दिसानायक महिंदामर वीर लसंतालगे वन्न फाइस मुस्ताफा हेक्टर बेत्मगे यन महत्वरुंद एक्वस सिटिया විශේෂයෙන්ම මංගල සමරීර මහත්මයා කියලා කියන්නේ තමාගේ දැක්ම තුළ තමාගේ දර්ශනය තුළ තමන් විසින් කීතු දේ නොබියව ප්‍රකාශ කරපු කෙනෙක්. ඒ පිළිබඳව නොයෙකුත් විවේචන තියෙනවා හොඳ නරක තිබෙනවා. නමුත් ඔහු බොහොම ඍජු ලෙස තම මතය ප්‍රකාශ කරපු දේශපාලඥයෙක්. අනිත් එක විශේෂයෙන්ම ඔහු දූෂිතෙක් නෙවෙයි කිසිම තැනක එවැනි චෝදනාවක් ඔහුට නැහැ. ඒක නිසා එතුමා වැනි විශේෂයෙන්ම රටට අවශ්‍ය දේශපාලඥයෙක්ගේ මංගල සමරීර මහත්මයා වගේ අපිට අහිමිවීම පිළිබඳව අපි පක්ෂයක් විදිහටත් ජනතාව විදිහටත් ඔහුගේ පෞද්ගලික හිතවතුන් මිතුරුන් විදිහටත් අපි තාම සංවේගයට කනගාටුවට පත් වෙනා වගේම මේ සීළු පින් වලින් එතුමාට පින් පැමිණීම තමයි අපි කරන්න වෙන්නේ. සීනි මිල දැන් අහස උසට නගමින් තියෙනවා. දින කිහිපයක් තුල සීනි කිලෝව රුපියල් 200 ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර නීති විනාශ කර හෝ සීනි මිල පාලනය කිරීමට කටයුතු කරන බව විශේෂපාර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලකියවන්න මහතා ප්‍රකාශ කළා. රුපියල් 160ට තිබූ සීනි කිලෝව සතියකින් රුපියල් 50කින් වැඩි වූයේ කෙසේද යන්න පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කර සිටිනවා. ඒ නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩුවෙන් ජනතාවට සහන වෙනුවට අසහනේ මෑයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් මේ මහතා පෙන්වා දෙන්නේ ආණ්ඩුව ජනතාව ඉලක්ක කරගෙන තවත් මරු පහරක් එල්ල කර තිබෙන බවත් රුපියල් 5000 දීමනා වෙනුවට රුපියල් 1998ක ඊනි අසහන මල්ලක් ලබා දෙන්නට තීන්දුව කර ඇති බවයි. එමෙන්ම සහන වෙනුවට අසහනය ජනතා කරමත පැටවීමට ආණ්ඩුව කටයුතු යොදා ඇති අතර අභිනව මුදල් අමාත්‍යවරයා පත්වුවාට පසුව ඊට පෙර පැවතියට වඩා උග්‍ර ලෙස බඩු මිල ඉහළ ගොස් ඇති බව එම නිවේදනයේ දැක්වෙනවා. එමෙන්ම පසුගිය සතියේ සීනි කිලෝවක මිල රුපියල් 160ක්ව පැවති අතර සතියක් තුළ සීනි කිලෝවක් රුපියල් 50කින් පමණ ඉහළ ගොස් තිබීමෙන් මිල පාලනය ආණ්ඩුවෙන් ගිලිහි ඇති ආකාරය පැහැදිලි වන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා. ඕනෑතරම් ඖෂධ රට තුළ ඇති බවට මුසාවාදා පවසන ආණ්ඩුවේ වගකිව යුතු ඇමතිවරු ඒ අතරේ තානාපතිවරුන් හරහා ඖෂධ ඉල්ලමින් සිටින බවත් එම නිවේදනයේ දැක්වෙනවා. එමගින් ගම්‍ය වන්නේ ජනතාවට අත්‍යවශ්‍ය අවම පහසුකම් ටික හෝ සැලසීමට ආණ්ඩුවට නොහැකි බව එම නිවේදනයෙන් විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා. එමෙන්ම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ක්ලවුඩ් හෙවත් දත්ත අවකාශයේ දත්ත මැකියම පිටුපස ජාවා කරුවන් පිරිසක් සිටිනවා ද යන්න පිළිබඳව නිර්වද්‍ය අපක්ෂපාතී පරීක්ෂණයක් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා. ලෝක වෙළඳපොලේ යම් කිසි ආකාරයක ඉල වැඩි වෙලා තිබුණා. ඩොලරයේ අගේ යම් කිසි ආකාරයක ඉහළ ගිහිල්ලා තිබුණා. 210ක් වැනි මිලකට අලෙවි කිරීම කොහෙත්ම අනුමත කරන්න බෑ. මේක සම්පූර්ණ අසාධාරණ කූට වෙළඳන් විසින් කරන ව්‍යාපාරයක් විදියට අද අපි ඉතාමත් හොඳින් හඳුනාගෙන තිබෙනවා. මේ නීතිමය වශයෙන් තිබෙන අඩුපාඩුකම් නිසා අපිට මේ සම්බන්ධව ගත හැකි ක්‍රියාමාර්ගයක් නොතිබුණා. අවුරුදු 17කට පස්සේ අපි මේ පනත සංශෝධනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විට අරගෙන තිබෙනවා. ඒ අනුව දැනට රුපියල් 10000කට අය කරන දඩය රුපියල් ලක්ෂය දක්වා වැඩි කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට අවසාන අදියරේ තිබෙන්නේ ලබන පාර්ලිමේන්තුව කැඳවුවාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒක නීතිමය ලියවිල්ලක් බවට
පත් කරලා ඒ නව දඩ යටතේ අපිට පාරිභෝගික අධිකාරිය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩයකට පාලන මිලක් ගැසට්පත්ේ පළ කළාට පස්සේ ඒ පාලන මිලට වඩා වැඩියෙන් විකුණන සෑම ව්‍යාපාරිකයෙකුටම වෙළඳෙකුටම ඒ නව දඩ මුදල අය කිරීමට අනිවාර්යෙන්ම පුළුවන්කමක් තිබෙනවා. මේ ආණ්ඩුව දුප්පත් මිනිසාගෙන් අරගෙන පෝසත් මිනිසා පෝෂණය කරන ආණ්ඩුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසනවා. වත්මන් ආණ්ඩුව ජනතාවාදී රජයක් නොවන බවයි ඔහු පවසන්නේ. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා. මේක ජනතාවාදී රජයක් නෙවෙයි. වලයට එන්නේ ජනතාවාදී රජයක් කියලා. මේ ආණ්ඩුව දුප්පත් මිනිසුන්ගෙන් පොහොසත් මිනිසු පෝෂණය කරන රජයක්. කොළි අනුපාතය අඩු කරන්න ඕනේ කියලා විශ්‍රාමිකයන්ට තමන්ගේ ඉතිරි කිරීම් වලට දෙන වාර්ෂික පොලිය 5.5% බැංකුවෙන් අඩු කරා. හැබැයි රටේ උද්ධමනය 7% අවුරුද්ද අවසානයේදී ඒගොල්ලන්ට බැංකුවෙන් ලැබෙන පොලියට වඩා වියදම් වෙනවා. මොකද ඒගොල්ලන්ගේ මුදල් බාල්දු වෙලා තියෙනවා උද්ධමනය වැඩි නිසා 7% නිසා. අනිත් පැත්තෙන් වාණිජ බැංකු ඒ සල්ලි ආපහු ණය හැටියට 6% ලොකු සමාගම් වලට ගජමිතුරු සමාගම් වලට අඩු පොලියට දෙනවා. හැබැයි කුඩා කර්මාන්ත කරුවෙක් ඒ වගේම පොඩි මිනිහෙක් ණයක් ගන්න ගියාම එයාට 15%ෙන් 15 ගන්න පුළුවන්ද? බෑ. පැහැදිලිව මහ බැංකු වාර්තාව ඒක සාතික කරනවා. පොඩි මිනිස්සුන්ට අඩු පොලියට මේ ආණ්ඩුව ණය දීලා නැහැ කියලා. තෙල් මිල වැඩි කරා 105ට 110ට තිබිච්ච සීනි ටික 190 95 200 210ට යනකොට 110ට 120ට 130 තිබිච්ච පරිප්පු කිලෝ එක 280ට යනකොට තෙල් මිලෙන් පෙට්‍රෝල් වලට ඩීසල් වලට බදු ගන්නකොට අනිත් පැත්තෙන් පාන් ගෙඩියට රුපියල් 5කින් වැඩි කරනකොට අනිකුත් කෑම වලට වැඩි කරනකොට අනිත් පැත්තෙන් මිරිස් ටිකේ ඉඳලා 3-5 ටිකේ මිල වැඩි වෙනකොට හැම පැත්තකින්ම ආණ්ඩුව අර අහිංසක මිනිස්සුන්ට රුපියල් 2000 දෙනකොට රුපියල් 3000ක් විතර බදු ගහලා ඒ රුපියල් දෙන්නේ කියන එක ඊටමත් පැහැදිලිව ප්‍රකාශ කරන්න. ඉතින් මෙහෙම ජීවත් වෙන්න පුළුවන් කමක් තියෙනවා. පෙට්‍රල් ඩීසල් වල භූමි තෙල් වල මිල ඉහළ ගියා. ඒ විතරක් නෙමෙයි අද ගෑස් හොයාගන්න නැති තත්ත්වයට පත් කරා. ඒ වගේම ලොකු සැකයක් තියෙනවා පෙට්‍රල් ඩීසල් වල මිල ගන්න. කිරිපිටි පැකට් එකක් හොයාගන්න නැහැ. කිරිපිටි පැකට් එකකේ මිල ගන්න ඉහළ යනවා අනිවාර්යෙන්ම. ඒ කියන්නේ කිසිම සැකයක් නැහැ. අද කර්මාන්ත ක්ෂේත්‍රයේ සිමෙන්ති ටික හොයාගන්න විදියක් නැහැ. ඒ විතරක් නෙමෙයි මේ රටේ ඇති වෙලා තියෙන මේ අර්බුදකාරී තත්ත්වයත් එක්ක මේ ආණ්ඩුව ඇත්තටම ජනතාවට සහනයක් ලබා දෙන්න ඕනේ. දැන් ලෝකේ අනිත් රටවල් ආණ්ඩුව මැදිහත් වෙන්නේ ජනතාවට මේ වෙලාවේ සහන ලබා දෙන්න. රටේ ජනතාව ජීවත් කරන. අපේ ආණ්ඩුව මොකද කරන්නේ? මං හිතන්නේ මේ ආණ්ඩුව කැමති ඇති මිනිස්සු මැරනවට. මේ ආණ්ඩුව කැමති ඇති මේ රටේ ජනතාව මේ රට අතහැරලා දාලා යනවට. ඒ වගේ තත්ත්වයක් අද ඇති වෙලා තියෙනවා. ගුරු වෘත්ති සංගම් අද දිනේදී නව අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා හමු වුණා. ඒ අධ්‍යාපන අමාත්‍යාංශයේදී ගුරු වැටුප් ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ගුරු වෘත්ති සංගම් අධ්‍යාපන අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් ලබා දෙන ලෙස ඊයේ ඉල්ලීමක් කළා. ඊට ප්‍රතිචාර දක්වමින් නව අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා අද දිනේදී ගුරු වෘත්ති සංගම් සමග සාකච්ඡාවක් පැවැත්වීමට එකඟතාවය පළ කර තිබුණා. ඒ අනුව අමාත්‍යවරයා සහ ගුරු වෘත්ති සමිති නියෝජිතයින් අතර අද පස්වරුවේ අධ්‍යාපන අමාත්‍යංශයේදී සාකච්ඡාවක් පැවැත්වුණා. එම සාකච්ඡාවෙන් අනතුරුව ගුරු සහ විදුහල්පති වෘත්ති සමිති නායකයින් මෙලෙස අදහස් පළ කළා. ඇමති අනු කමිටුවේ වාර්තාව ලබන සතියේ 30 වෙනිදා තීරණයක් ගැනීමට නියමිතයි. ඒකෙදි අනිවාර්යයෙන්ම අධ්‍යාපන ඇමති හැටියට අධ්‍යාපන ඇමතිවරයාගේ නිර්දේශ ලබා දීමේදී වෘත්තීය සමිතිවල අදහස් ලබා දෙන්න කියලා තමයි අපි දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කළේ. මේකෙදී ඇමතිවරයා ඉදිරිපත් කරපු කාරණා සම්බන්ධයෙන් ඔහුගේ නිරීක්ෂණ අතුලත් කරලා ලබන සෞන්දර්ය ඉස්සෙල්ලා මේක ලබා දෙනවා කියන කාරණාව කිව්වා. ඇමතිවරයා අපෙන් ඉල්ලීමක් කළා විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ විභාගයේ ආයෝජක පරීක්ෂණ ප්‍රතිඵල ලබා දෙන්න බැරි තත්ත්වයක් තුළ ඔන්ලයින් ආරම්භ කරන්න විදියක් නැහැ. මේ ප්‍රශ්න වලට කඩදෙමින් අපිට විසඳුම් ලබා දෙන්න කියන එක තමයි ඇමතිවරයා ඉල්ලීම කරේ. ඒ වගේම අපි ඇමතිවරයාගෙන් ඉල්ලීම කරා ඒ කටයුතු සියල්ල අපිට ලබන සමුදාය ඉදන් උනත් ආරම්භ කරන්න පුළුවන් ඇමති අනු කමිටුව ඉදිරිපත් කරලා තියෙන යෝජනාවට අදාළව වෘත්තීය සමිතියට අපේ යෝජනා ඉදිරිපත් කරපු යෝජනා එකග වෙලා ඒ යෝජනා ක්‍රියාත්මක කරනවා නම් අපිට පුළුවන් මේ සියලු කටයුතු ආරම්භ කරන්න. අපේ අරගලය නතර වෙන්නේ අපේ ඉල්ලීම් අපිට ලැබුණොත් තමයි. ඕ ලෙවල් ප්‍රතිඵල ප්‍රමාද කිරීමට වග කියන්න ඕන ආණ්ඩුව. දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපනයේ බිඳ වැටීමට වග කියන්න ඕන ආණ්ඩුව. තවදුරටත් මේක කල්මරන්නේ නැතුව
ලබන සතියේ සඳුදා තීර තීරණයක් ගන්න මේ ප්‍රශ්නේ විසඳීමට අදාළ නීත්‍යානුකූල පසුබිම හදන්න. නීත්‍යානුකූල පසුබිම හැදුවට පස්සේ අපිට පුළුවන්කම අපේ ක්‍රියාමාර්ග අත්හරින්න. එහෙම නැත්නම් අපේ සියලු ක්‍රියාමාර්ග අපි ඉදිරියට යනවා. ගුරු වැටුප් විෂමතා සංශෝධනය කරන ලෙස රජයට බල කරමින් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් පසුගිය ජූලි මාස 12 වෙනිදා වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කළා. ඊට අදාළව ගුරුවරුන් ඔන්ලයින් නිගැන්වීමේ කටයුතු වලින් ඉවත් වූවා. ඒ අනුව ගුරුවරුන් ඔෆ්ලයින් ගිහින් අදට දින 46ක්. පොලිස් විශේෂ කාර්ය බලකායේ දකුණු පළාත් විශේෂ ඒකකයේ විසින් සිදු කළ වැටලීමකදී අධිපලතේ පුපරණ ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයට ලද මෙම බුද්ධි තොරතුරු මත පොලිස් විශේෂ කාර්ය බලකායේ අනදින නෙලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මාතර සහ ගන්දර පොලිස් බල ප්‍රදේශයන් තුලදී මෙම පුපුරණ ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව මාතර පොලිස් බල ප්‍රදේශයෙන් ඇමෝනියම් නයිට්‍රේට් කිලෝග්‍රෑම් 2050ක්ද ගන්දර පොලිස් බල ප්‍රදේශයෙන් ඇමෝනියම් නයිට්‍රේට් කිලෝ 1000ක්ද ජෙලටිනයිට් කෝරු 672ක් සහ සේවා නූල් මීටර් 500ක්ද සොයාගෙන ති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ. එමෙන්ම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකුද අත්අඩංගුවටගෙන ඇති අතර මෙලෙස පුපුරණ ද්‍රව්‍ය මෙපමණ ප්‍රමාණයක් ගෙන ආවේ කුමන අරමුණකටද යන්න පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරනු ලබනවා. දැන් තවත් පුවත් කිහිපයක්. අග්‍රාමාත්‍ය ආණ්ඩුපක්ෂ සහකාර සංවිධායකයෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පත් කර තිබෙනවා. ඊට අදාළ පත්වීමේ ලිපිය අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අරලියගහ මන්දිරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා හට පිරිනමනු ලැබුවා. ඊයේ දින නෙදර්ලන්ත තානාපති ටන්ජා ගොංග්‍රිජ් මහතා කොළඹ විදේශාමාත්‍යංශයේදී ශ්‍රී ලංකාවේ නව විදේශාමාත්‍ය මහාචාර්ය ජීඑල් පීරිස් මහතා හමු වුණා. මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පවතින දිගු කාලීන සහ සාර්ථක සම්බන්ධතාවය පිළිබඳව සහ නීති පද්ධතිය, ගෘහ නිර්මාණ ශිල්පය, ආහාර පාන සංස්කෘතිය සහ ජීවන රටාව මෙන්ම ශ්‍රී ලංකාවේ සමාජ හා දේශපාලන ක්‍රමය පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ පළමු විදේශීය ලක්සල අලවිනියෝජිත ප්‍රදර්ශනාගාරය ඇමරිකාවේ ෆ්ලොරිඩාහි විවෘත කිරීම සඳහා වන ගිවිසුමට අත්සන් තැබීම රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ලක්සල කාර්යාලයේදී සිදු කෙරුණා. මහවැලි අධ්‍යක්ෂ ජෙනරාල් කීර්ති කොටගම මහතා ඇතුළු කණ්ඩායමක් වලව කලාපයේ ගොවීන්ගේ ගෙයින් ගෙට ගොස් ඔවුන්ගේ කාබනික පොහොර නිරීක්ෂණය කළා. එම පුවතත් සමගින් සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.